සියලු සමීක්ෂණ වාර්තා අනුව නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රියේ 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අමිල්නාත් මාසිංහගේ මම රුවනි කාකුමාර දාසමලි මවදහනේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ත්‍රස්ත චෝදනා මත අතරම් ගොඩගත් බදුදීන් සොයුරා නිදහස් කිරීම ගැන කාදිනල් දිලිපාණන්ගේ දැඩි විරෝධය මේ තුල යම් ආකාරයක දේශපාලන ඩීල් එකක් තියෙනවද කියන සැකයකුත් ඇති වෙලා තිනවා කෝටි 15ක හෙරොයින් දඟකොටුවෙන් සොයාගෙන බන්ධනාගාරයේ සිට මෙහෙවු තවත් මජ්ජා වර්මක තොරතුරු හෙළිවේ කටාන කොල්ලේ තවත් CCTV දර්ශන එළියට न्यू डायमंड नौकाव मेदपेरदिक मुहुदट रगिन मीन पवतिन्ने उपदेस्वलट पटहेलिवाय नीतिपति कियाय उकसक निसा मीगमुए पौलक निवासाडासिये जनाभिषेक स्वर्ण चैंपिय देन विलद पुने एनएलबी जातिकल तरई मंडलय सेफगार्ड एडल्ट डायपर निहोगी मत्ति वियकट पास्को प्रहारे परीक्षण वलट अदालव अतरंगुटू हिटपु अमात्य रिशार्ड बदियुद्दीन महतागे सोहेरु रियाश बदियुद्दीन निदहस किनिमगन प्रसादे पलकरन बब अगराद गुरु अतियतु मेल्कम कादिनल रंजित हिमिपाणन पवसनवा कोलंब अगराद गुरु निलिवसेदी कदवातिबु प्रवृत्ति साकाच्छावकदी उन्वहांसे वेडदुरटत् सदहन कले रियाश बदियुद्दीन निदहस किनिमगन तमन विमतियट पत् ऊ बवाई पास्को प्रहारेट अदालव विमर्शन मेहेवन अपराध परक्षण दिपार्थमेंदु हिटपु अमात्य रिशार्ड बदियुद्दीन महतागे सोहेरु रियाज बदियुद्दीन अत्तरंगोड़ गत्ते पसुगे अप्रिल मसदा हतरवन दाई ඊට පසුදින පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ අතරඟුඩගත් රියාජ් බදියුද්දීන් පාස්කු ප්‍රහාරයේ බෝම්බ කරවෙකු සමග ඍජු සබඳතා පවත්වා ඇතැයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි පණිවිඩින් මොහමඩ් රියාඩ් බදූර්දීන් යන සැකකරු ඍජුව සම්බන්ධතා පවත්වලා තියෙනවා එක් බෝම්බ කරුවෙක් සමග ඒ වගේම තොරතුරු අනාවරණය වෙලා තියෙනවා එක් බෝම්බ කරුවෙක් සමග ප්‍රසිද්ධ හෝටලයක එකට ඉඳලා සාකච්ඡා කරලා තියෙන බවට ඒ වගේම විශේෂ සුභ සාධන සමಿತಿ සමාගම් ඇති කරලා ඒ සමාගම් වල මේ බෝම්බ කරුවන් එක්ක එකට නිරතල දරමින් කටයුතු කරලා තියෙනවා ඒ සමාගම් වලට මේ බෝම්බ කරුවන් මුදල් ආයෝජනය කරලා තියෙන බවට තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා ඉඩම් ඒ සංවිධාන වලට පරිත්‍යාග කරලා කියලා තොරතුරු අනාවරණය වෙලා තියෙනවා කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රියාජ් බදියුද්දීන් සම්බන්ධයෙන් ඊයේ පැවසුවේ මෙවැන්නක් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිද්ධ කළා මාස පහක් පමණ ඔව් රඳවාගෙන ඔහුට අදාළව තියෙන චෝදනා සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී තවදුරටත් ඔහුට නඩු පැවරණ තරම් ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වී නොමැති බැවින් දැනට ඔහු මුදා හරලා තියෙනවා අද පුදුමාම කිව්වා මාධ්‍යවල කියන චෝදනා කිව්වා කියලා රංජිත් හිමිපාණන් මේ සම්බන්ධයෙන් පළමුවෙන්ම අපේ බලවත් අප්‍රසාදය සහ විමිතිය පළ කරන්නට මම අවස්ථාවක් කරගන්නවා මේක. පාස්කු ඉරුදින ප්‍රහාරයට ඉර්ජුව හා වක්‍රව සම්බන්ධ වූ පුද්ගලයන් සම්බන්ධව දැඩි චෝදනා ලැබ සැකකරුවන් ලෙස අත්අඩංගුවේ සිටින පුද්ගලයන් අධිකරණ ක්‍රියාවලියකින් තොරව ඉටිහැටියේ නිදහස් කර හැරීමේ ප්‍රවණතාවයක් අපි ඊයේ පෙරේදා දැක්කා. මේ තුල යම් ආකාරයක දේශපාලන ඩීල් එකක් තියෙනවද කියන සැකයකුත් दर्शन වලින් පැහැදිලි වෙනවා මොකක් හරි හේතුවක් ඒක පිටුපස්සේ ඇති කියලා මේ පිළිබඳ
ස්වාධීන පරීක්ෂණයක් පවත්වලා මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක ගැන සොයලා බලලා ඒ අයට දඬුවම් කරන්නට කටයුතු කරනවායි කියන පොරොන්දුවක් තමයි අපිට ලැබුණේ. නමුත් මේ පොරොන්දුව ඒ ආකාරයෙන් ඉෂ්ට වෙනවද කියන එක අපිට දැන් ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. අපි ඊයේ පොලිස් වාදි ප්‍රකාශයෙන් ඇහුවා මේ දැන් මොකක්ද හේතුව නිදහස් කරන්න කියලා. යා කියන්නේ සාක්ෂි නැත්තම් නිදහස් කළ යුතුමයි ලියාගෙන ඉන්න බෑ. ඔය නිදහස් වෙච්ච අය ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග පවත්වපු දුරකථන සංවාද පවා ඒගොල්ලෝ ගාව තියෙනවායි කියන එක CID එකේ උදවිය අපිට කිව්වා. එහෙම කියලා ඉවර වෙලා දැන් වරදක් නැහැ කිසිම දෙයක් හොයාගන්න නැහැයි කියලා එළියට දැම්මම අපිට යම්කිසි වික්ෂිප්තභාවයක් ඇති වෙනවා. රියාජ් බදුරුද්දීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් මහා සංග්‍රහණයද අදහස් පළ කළා. රිෂාඩ් බදුරුද්දීන්ගේ සහෝදර රියාජ් බදුරුද්දීන්ට අපහම් වෙනවා අද දවසේදී. ඊට පහ වෙන දවසේදී වවුනියාවේ පවතින රාජ්‍ය උත්සවයකට රිෂාඩ් බදුරුද්දීන් සම්බන්ධ වෙනවා. චමල් රාජපක්ෂ මහත්මයා ඇතුළු ඒ ආණ්ඩුවේ කණ්ඩායමත් එක්ක. ඒත් එක්කම රිෂාඩ් බදුරුද්දීන් අනිත් පැත්තෙන් කියනවා අපි 20ට අත උස්සන්න සලකා බලනවායි කියලා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට සාක්ෂි ප්‍රමාණවත් මදි වුණේ රිෂාඩ් බදුරුද්දීන් 20ට අත දීලා තමන්ගේ සහෝදරයාට අපගත්ත හින්දාද කියන පැනය මේ සමාජ හැමුවේ තියෙනවා. දැන් ඊටාම පැහැදිලි මේක තනිකරම දේශපාලන සූදුවක්. අපිට අහන්න තියෙන කාරණාව තමයි තාමත් මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හොල්මන් කරන්නේ ශානිලාගේ සෙවණැලිද? මේ පාදර කැත දේශපාලන තියෙන ඇත්ත තත්ත්වය. ඒකයි මීට එරෙහි විය යුතුයි. හෙට අනිත් දිනකට විල්පත්තු වනාන්තර පද්ධතිය නිල ඔප්පු ලබා දීමේ කටයුත්ත වෙලා රිචඩ් බදුරුද්දීන් කැබිනට් එකේ වාඩින තත්ත්වයට පත් වෙනවා. මේ රටේ මිනිස්සු 69 ලක්ෂයක් ඡන්ද දුන්නේ හෘද සාක්ෂිය එකඟව. ඒ හෘද සාක්ෂියට පයින් ගහලා වැඩ කරන්න ඔහු නිදහස් කරනවා මේ විදිහටම තමයි නීතිඥ රිජා හිස්බුල්ලා නිදහස් කරන්නේ මේ මොහු නැවත වාරයක් පිරිසුදු කරලා ඉදිරියට ගැනීමේ රහස කුමක්ද කියන අපට තත්ත්වයෙන් කියා ගන්න පුළුවන්වමක් නැහැ ආණ්ඩුවට කියනවා මේ සුලකොට තකන්නට එපා මේ ආණ්ඩුව වැඩ කරන්නේ සිංහල භාෂාවෙන් තේරෙන වචනෙන් කියනවනම් ශ්‍රීදියාන ගනන කියන එක තමයි අපට තියෙන ප්‍රශ්නේ දැනටමත් අපේ මහා සංගරුවන පුදුම කලකිරීමකින් කටවිතු කරන්නේ රියාජ් බදියුද්දීන් නිදහස් කිරීම සම්බන්ධයෙන් දේශපාලඥයින් සහ විවිධ පාර්ශවද අදහස් පළ කළා අපි හදපු ආණ්ඩුව අපි ඉන්නේ නැතුව කවුද ඉන්නේ අපි හදපු ආණ්ඩුව අපි ඉන්නවා එකතු වෙන්න ආවොත් එළවනවා එච්චරයි පාස්කු පහරේට චෝදනා ලක් වෙච්ච අය අරගෙන මේ ආණ්ඩුව හදන්න ගෙනියන අපේ අවශ්‍යතාවයක් නැහැ ඒගොල්ලන් එක්ක වැඩ කරන්න නෙමෙයි ජනතාව අපිට මෙච්චර පැහැදිලි බලයක් දුන්නේ ඒ නිසා අපි ජනතාවට කියන පැහැදිලිවම ෂාඩ් බදුරුද්දීන් ලා හකීම් ලා අරගෙන මේ ආණ්ඩුව අපි පත්වාගෙන යන්නේ නැහැ අපි දන්න බදුරුද්දීන් කියන්නේ කවුද කියලා අපට අවශ්‍ය කරන්න රටටත් ජනතාවටත් ආදරය කරන දේශපාලන නායකින් මිසක් එහෙම ආදරය නොකරන කිසිම නායකයෙක් එක්ක අපේ සම්බන්ධතා පවත්වන්නෙත් නැහැ එවැනි සම්බන්ධතා පවත්වන පක්ෂයක කණ්ඩායමක් තුල පියල් නිශාන්ත නැත. තුමා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් විදියට ආණ්ඩුවෙන් කරපු උත්සවයකට සම්බන්ධ වුණා. ඉතින් සම්බන්ධ වුණා නම් එතනින් එහාට අපි දෙක දේශපාලන සම්බන්ධතාවයක් නැහැ. අපි අන්තවාදීන් ජාතිවාදීන් එක්ක සම්බන්ධ හදන්නේ නැහැ කියන කාරණේ අපි අදටත් ඉන්නවා. අපි හෙටරත් ඉන්නවා. මේ බදුරුද්දීන්ලත් එක්ක ආණ්ඩු කරන්න නෙමෙයි 69 ලක්ෂයක් අපට ඡන්දෙ දුන්නේ. ඒ නිසා බදුරුද්දීන්ලට ඡන්දෙ දෙන්න පුළුවන්. හැබැයි මේ ආණ්ඩුවේ පැත්තේ වරප්‍රසාද ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. 20ට සහය දෙන්න බදුරුද්දීනුත් දැන් සූදානම්. දැන් බදුරුද්දීන් දේශප්‍රේමී. රිෂාඩ් බදුරුද්දීන්ලා මොන වගේ අන්තවාදී මිනිස්සුන්ද කියන සමාජයේ තේරුම් ගත්ත නිසා තමයි මේ රටේ බහුතරය ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඡන්දෙ දීලා 3-2 බලයක් ලබා ගත් තනි සිංහල ආණ්ඩුවක් පත් උනේ. එතකොට අපි අහනවා යාපාලන ආණ්ඩුව තිබ්බ කාලයේ සිදුවීමක්ද දැනුත් වෙන්නේ. ඒ නිසා තවත් සානිය බේසේ කරලා වැනි චරිත CID එක ඇතුලේ ඉන්නවද? ඔබතුමාට වැඩිපුරම පැමිණිලි දැම්මේ අපි ඒක නිසා දසදහස් වාරයක් බදුරුදීන් මහත්වයේ අනේ අපිට සමා වෙන්න ඕනේ. මොකද ඔබතුමා නිර්දෝෂී පුද්ගලයෙක් කියලා අපි දන්නේ මේ ඊයේ පෙරේද. මේ පැමිණිලි සියල්ලක්ම ඉල්ලාස් කරගන්නා බවට මා පොරොන්දු වෙමි කියලා මෙතනදී දිවුරා ප්‍රකාශ කරනවා. දවසේ පුවත
මේ අතර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් නීතිය හමුවට ගෙනවිත් මරණීය දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ වෙන්නප්පුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්. හරිනම් අද ගේන්නට ඕන පළවෙනි නීතිය මොකක්ද? අපිට ශක්තිය තිබුණා නම් අපිට හයිය තිබුණා නම් සමගි ජන බලවේගය ගැන පළවෙනි නීතිය තමයි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු සියලු දෙනාටම මරණීය දඬුවම් ලබා දෙයි. දැන් මොනවද මිත්තවරුනේ ඡන්දේ කාලේ පාස්කු ප්‍රහාරය ගැන නොකිව්වේ? මොකද රිෂාඩ් බරුරු ඉන්න කිව්වේ. මල්ලි සම්බන්ධයි කිව්වා. පාස්කු ප්‍රහාර. දැන් මොකද කියන්නේ? කිසිදු සාක්ෂියක් නැහැ. කිසිදු සම්බන්ධයක් නැහැ. රිෂාඩ් බදූර්දීන්ගේ සහෝදරයා නිදොස් කොට නිදහස්. හැබැයි ඡන්දේ කාලේ අර පස්වෙනි මණ්ඩලයේ හත්වෙනි මණ්ඩලයේ චිත්‍රපටයේ ක්‍රියාත්මක වෙනවා. මාස පහක් හිරේ තියාගෙන අර දේශපාලන විකට රංගනයේ ක්‍රියාත්මක කරා. රටේ ජනතාවත් සමහරකට හිතන්නට ඇති බහුතරය. මගේ අම්මේ මේ බලන්නකෝ මේ මහා රකුසු ටික. දැන් රකුසුන්ට මොකද වෙලා තියෙන්නේ? රකුසු පූස් පැටියෝ කියලා ආණ්ඩුවම කියනවා. මොකද මේ විහිළුව? මේ දේශපාලන විකට රංගන නතර කරන පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ඒ සියලුම දෙනා නීතිය හමුටගෙන ඇවිල්ලා මරණීය දඬුවම් ලබා දෙන්නට ඕන. මෛත්‍රීපාල සිරිසේන මහතා දෙවන වරටත් ජනාධිපති දුරය සඳහා ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටි බවත් පාස්කු ප්‍රහාරය ඊට කළු පැල්ලමක් වූ නිසා තමන් සහ පොලිස් ප්‍රතිවරයා සාහසික ලෙස එහි වරදකරුවන් කළ බවත් හිටපු ආරක්ෂක ලේකම් හේම්සිරි ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමසමේදී ඊයේ ප්‍රකාශ කළා. එෙහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රහාරය එල්ල වූ වහාම එවක අග්‍රාමාත්‍යවරයා විශේෂ රැස්වීමක් කැඳවුවද පැවති දේශපාලන අර්බුදයේ මත හිටපු ජනාධිපතිවරයා තමන්ට සහ ජනාධිපති ලේකම්වරයාට ඊට සහභාගී නොවන ලෙස තදින් දැන් වූ බවයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමසම හමුවේ සාක්ෂි ලබා දීමට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ පැමිණියේ 8 වන දිනටයි. මෙහිදී පාස්කු ප්‍රහාරය එල්ල වූ 2019 වසරේ අප්‍රේල් 21 වන දින සිදු වූ සිදුවීම පිළිබඳව රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය හේමසිරි ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළා. එෙහිදී ඔහු සඳහන් කළේ එදින පෙරවරුවේ තමන්ට පොලිස් ප්‍රතිවරයා සහ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා ඇමතුම් කිහිපයක් ගත් බවයි. එලෙස එක් ඇමතුමකදී හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා තමන් අමතා මෙතෝදිස්ත පල්ලියක් යැයි ස්ථානයක් විමසූ බවත් මෙතෝදිස්ත පල්ලියක් ඇත්තේ කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයේ අසලයයි තමන් පැවසූ බව හේමසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එසේ විමසීමට හේතුව විමසීමේදී ප්‍රහාරය එල්ලවන්නේ කතෝලික පල්ලියකට නොව මෙතෝදිස්ත පල්ලියකටයි නිලන්ත ජයවර්ධන මහතා පැවසූ බවයි. මේ තොරතුරු ලැබුණට පස්සේ ශ්‍රී ලංකාවේ කුමන හෝ ස්ථානයක පිපිරීමක් සිදු වුණාද? ඔව් ස්වාමීනි, මම කාර්යාලයට යන්න ලෑස්ති වෙලා වාහනයට නගිනකොට මගේ මිත්‍රෙක් කෝල් කරලා කිව්වා මෙහෙම හෝටලයක පිපිරීමක් වෙලා කියලා. මං ඊට පස්සේ කිහිප දිනකටම කතා කරත් සම්බන්ධ කරගන්න බැරි වුණා. පසුව කාර්යාලයට ඇවිත් තමයි විස්තර දැනගත්තේ. ඊට පස්සේ මම කොළඹ බෝම්බ පිපිරුනේ හැමතැනටම ගියා. පිපිරීම දැනගත්තට පසු එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්වුණාද? ඔව්. උදේ 11ට පැවැත්වෙනවා කියලා මට ඊට පැයකට කලින් දැනුම් දුන්න අගමැති කාර්යාලයෙන්. ප්‍රහාරයෙන් පසු හිටපු ජනාධිපතිතුමා විදේශගතව සිටි ඔබට ඇමතුමක් ගත්තද? මට මුලින්ම ඇමතුමක් ගත්තේ ජනාධිපති ලේකම් උදේආර් සෙනවිරත්න. මට අරන් ඇහුවා හේම අගමැති කාර්යාලයේ රැස්වීමක් තියෙනවා දන්නවද කියලා. මම ඔව් කිව්වා. එතුමා කිව්වා මටත් පණිවිඩය ලැබුණා. හැබැයි ජනාධිපතිතුමා කෝල් කරලා කිව්වා අපි දෙන්නට යන්න එපා කියලා. ඒ අමතුමෙන් විනාඩි 10කට පස්සේ මට මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගෙන් කෝල් එකක් ආවා. මොන තත්වයක් යටතේවත් ඔය දෙන්න ඔය රැස්වීමට යන්නේ නැහැ කියලා ඉතා තදින් මට එතුමා කිව්වා. ලංකාවේ ඒ වන විටත් බෝම්බ පුපුරන තත්වයේ දැනගෙනද එතුමා ඔය රැස්වීමට යන්න එපා කිව්වේ? එතුමා දැනගෙන හිටියේ. මමත් ලංකාවේ තිබුණ කලබලකාරී තත්වය ගැන කිව්වා. ජනාධිපතිතුමා රටේ නැතුව රටේ ඉන්න අගමැතිගේ සාකච්ඡාවට යන්න එපා කියනවා. මොකද ඔබට හිතුනේ? හිතුණා ඉතින්. වැටිලා ඉන්න අසරණකම තමයි ස්වාමීනි. ජනපති යන්න කලින් බලතල පවරලා තිබුණේ නැහැ. අගමැතිට හෝ කාටවත්ම අරාජික තත්වයක තිබුණේ. මම ඒ රැස්වීමට යන්න කැමැත්තෙන් හිටියේ. නමුත් ජනාධිපතිගේ නියෝගයට පිටින් යන්න බැරි නිසා ඊට සහභාගී වුණේ නැහැ. නමුත් මේ වෙද්දී ආරක්ෂක අමාත්‍යංශයට මමත් පොලිස්පති ත්‍රිවිධ හමුදාපතිවරුත් ආරක්ෂක මණ්ඩලික ප්‍රධානියා ඇතුළු බුද්ධි ප්‍රධානින් කැඳවලා තිබුණේ. ඒ වෙලාවේ අගමැතිතුමා එතනට ඇවිත් විනාඩි 15ක් විතර ඉඳලා ගියා. අපි ඒ සාකච්ඡාවේදී ඒ වෙද්දී තිබුණ තත්වය ගැන මృత ශරීරය එහෙම ගෙනියන ඒවා ගැනත් කතා කළා. ඇයි ඔබ යම් අවස්ථාවකදී ආරක්ෂක ලේකම් තුරෙන් ඉවත් වෙන්න හිතුවේ? මට අප්‍රේල් 23 පොලිස්පති කෝල් කරලා කිව්වා ජනාධිපති දුරෙන් ඉවත් වෙන්න කියපු කතාව. පස්සේ මං ජනාධිපති හම්බ වෙන්න ගිහින් කිව්වා සර් පොලිස්පති ඉන්නේ මගේ යටතේ. ඒ නිසා මම රිසයින් වෙනවා. සර් ඊයේ ජාතිය අමතලා අපෙන් කටුත්තරයක්වත් ගන්නේ නැතුව කිව්වා මේකට වග කියන්න ඕනේ ආරක්ෂක ලේකම් සහ පොලිස්පති කියලා. එහෙම කියන එක හරි නැහැ සර් කියලා. පස්සේ මං ඉල්ලස්වීමේ ලිපිය යවලා අමාත්‍යංශෙන් ගියා.
එහිදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නිරේක්ෂණ අනිල් ද සිල්වා මහතා සාක්ෂිකරුගෙන් විමසුවේ හිටපු ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කළේ දෝෂාරෝපණයක් යයි ඔබ අදහස් කරන්නේ ද යන්නයි රාජ්‍ය නායකයෙක් විදිහට කරන්න පුළුවන් සාහසිකම ප්‍රකාශයත් එතුමා එදා කළේ ජාතිය අමතමින් ලේකම්වරයා වරදක් කළා නම් ගත යුතු පියවර ආයතන සංග්‍රහයේ තිබෙනවා ඒව නොකර අමාත්‍යංශ ලේකම් හා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාව වරදකරුවන් කළා ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට දෙවෙනි පාරට ජනාධිපති මේ සිහිණියක් තිබුණා. එතුමා ඒකට සූදානමින් හිටියේ. ඒකට පාස්කු ප්‍රහාරයේ කළු පැල්ලමක් වුණා. ඒකට දේශපාලන දොළපෙදේනි දෙකක් ඕන වුණා. මාවයි පූජිත්වයි ඉතා නිර්දය විදිහට ඒ නිසා මේකට වරදකරු කළා. කෙසේ වෙතත් හරස් ප්‍රශ්න විමසීම අතරතුර හේමසිරි ප්‍රනාන්දු මහතා කොමිසමට පැවසුවේ තම සෞඛ්‍ය තත්ත්වයේ අයහපත් මට්ටමක පවතින බැවින් සාක්ෂි විමසීම කල්තබන ලෙසයි. ඒ අනුව ජනාධිපති කොමිසම විසින් ඔහුගේ සාක්ෂි විමසීම පසුවට කල් තැබුවා. රුපියල් කෝටි 15කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවන් 7 දෙනෙකු දංකොටුව කිරිමෙටියාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් මද්‍ර විනාශක කාර්යංශයේ සමත් වුණා. මේ අතර රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි තවත් සැකකරුවන් 2 දෙනෙකු කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් කෝටි 15කට අධික හෙරොයින් කිලෝ 15ක් සමග සැකකරුවන් 7 දෙනෙකු පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙනැත්තේ දංකොටුව කොස්වත්ත කිරිමෙටියාන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 360ක් සමග මීට පෙර අත්අඩංගුවටගත් සැකකරුවෙකුගෙන් අනාවරණ කරගත් තොරතුරු මතයි. මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් 2 දෙනෙකු ඊයේ රාත්‍රියේ හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 232ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන්ගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමවලදී අනාවරණ වූ තොරතුරු මත කිරිමැටියන ප්‍රදේශයේ නිවසක් තුල සංවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 13යි ග්‍රෑම් 405ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කළා. මේ සඳහා ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් 3 දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ මහනුවර ඒකකයේ නිලධාරීන් සමත්ව තිබෙනවා. මේ අතර විවිධ අපරාධ සහ මනුෂ්‍ය ඝාතන වලට සම්බන්ධ නේවිරුවන් නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයාගේ ගෝලීකු බවට පැවසෙන 22 වැනි අශාන් මදුශංක නොහොත් තිලක් බඩා නැමැත්තා මේගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු මෝටර රථයකින් ගමන් කරමින් සිටියේදී එම රථය නවත්වා පරීක්ෂා කළ පොලිසිය එහි තිබූ කාන්තා අත්බෑගයක තිබී රුපියල් ලක්ෂ 2ක්මාරක් වටිනා මැණ්ඩි නැමැති මද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සොයාගෙන නැති අතර සැකකරුගේ පාවහන් යුගලේ ඉතා සූක්ෂමව සංවා තිබූ හෙරොයින් ග්‍රෑම් 20ක් ද සොයාගෙන උනා. එසේම සැකකරු සතුව තිබී නේවිරුවන්ට අයත් බව කියන ගිනි අවියක මැගසීනයක් සහ ජීව උණ්ඩ 6ක්ද පොලිස් බහරයට ගෙනුණා. ඊට අදාළ ගිනි අවිය සෙවීම සඳහා හෝමාගම නියතගල පිහිටි දෙමහල් නිවසක් පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කිරීම සඳහා සැකකරු සමග එම ස්ථානයට ගොස් ඇති අතර එහිදී සැකකාර තිලක් බඩා නැමැත්තා එම ස්ථානෙන් පලා යාම සඳහා දෙවන මහලෙන් බිමට පැන තිබෙනවා. එහිදී බරපතල තුවාල ලැබූ සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන අතර එම සැකකරුගේ අනියම් බිරිඳ බව සැලකෙන 26 හැවිරිදි කාන්තාවක්ද මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. මේ අතර බන්දනාගාරගතව සිටින මද්‍රව්‍ය චාවරම්කරුවෙකු වන ආමි සමන්තගේ බිරිඳ හෙරොයින් සමග දෙවුලපිටිය කෙහෙල් ඇල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ඇය ඊසි කැෂ් ක්‍රමයට හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමේ නිරත වී ඇති බවයි. 47 වැනි සැකකාරයේ සතුව තිබී රුපියල් ලක්ෂ 24ක මුදල් සහ හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 540ක්ද පොලිස් බහරයට ගත්තා. මේ අතර රුපියල් ලක්ෂ 50කට අධික හෙරොයින් ග්‍රෑම් 504ක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙකු කැලණිය වනවාසල දුම්රිය ස්ථානයේ ආසන්නයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එෙහිදී සැකකරුවන් ළඟ තිබී රුපියල් 289,000ක මුදලක්ද සොයාගෙන තිබෙනවා. මේ අතර මීගමුව අක්කර 50 ප්‍රදේශයේදී කෝටිපති ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ පවුලේ සමාජිකයන් ගිනි අවි පෙන්වා අභියවද්දා මුදල් සහ රන් භාණ්ඩ කොල කැමී සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙනුණු අතර තවත් දෙදෙනෙකු සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි. කොල කෑ මුදලින් රුපියල් ලක්ෂ 72ක් සහ රන් භාණ්ඩ වලින් කොටසක්ද පොලිස් බහරයට ගෙනුණා. එම කොල්ලේ තවත් CCTV දර්ශන අපවිත ලැබී තිබෙනවා. නිවසට ඇතුළු වන කොල්ලකරුවන් එහි සේවකයෙක් බියවද්දා රැගෙන යන ආකාරය සහ එම භූමියේ සැරිසරන ආකාරයයි මේ. මේ අදාළ කොල්ලකරුවන් නිවසින් පලා යන ආකාරයයි.
देश पालनिक पलिगनी अरमुनिन नीतिपति डिपार्टमेंट अतिरिक्त सोलिसिटर जनरल तुसित मुदलगे कल निर्देश केतुवेन तमन अतुलु संचारक संवर्धन अधिकारी पास्तनेकुट रक्षित बंधनागार गतवीमट सिदु बवट एम कोमिसमे हिटपु सभापतिवर्या अद जनाधिपति कोमिसमेट साक्षि लबा दुन्ना ए देशपालन पलिगनी पिलिबद सोयन जनाधिपति कोमिसमेट ओहुकल पेमिनिल्लक लद विभागट गत अवस्थावेदी दूषण विरोधी कमिटू नियोजन कल नीतिपति डिपार्टमेंट अतिरेक सोलिसिटर जनरल तुसित मुदलिगेगे निर्देशक हेतुवेन तमा अतुलु संचारक संवर्धन अधिकारी पस्दनिकु देशपालनिकव पलिगनीमट लक्वू बवट एम अधिकारी हिटपु सभापति भाष्वरके गुणरत्न महता अद जनाधिपति कोमिसमट साक्षि लबा दुन्ना हिटपु अमात्य बसिल राजपक्ष महतागेन देशपालनिकव पलिगनीमे चेतनावेन असत्य चोदना गुणकर्मिन तमन अतुलु पिरिस रक्षित बंधनागारगत किरीमटद तुसित मुदलिगे अतुलु पिरिस कटियुतु कल बवई ओहु कमिसम हमुए पेन वादुन्ने संचारक संवर्धन अधिकारी विसिन क्रियात्मक कल देशीय संचारक प्रवर्धने किरीमे वेडसटहनक संबंधेन एफसीआईडीए तमन्व वरिन वर केंदवा कट उत्तर लबागत बवत एक अवस्थावक पुलिस कोस्तापल राजमंत्री संचारक मंडले कट्टिय वतुर बेसम पुरोल इवराई ओबतुमा नागन्नवद नत्नम अमतिवरयाव नावला ओबतुमा बेरेनवद यनुवेन प्रकाश कल बवत हिटपु सभापतिवरया पवसुवा ओहु वेडदुरटत पेनवादुन्ने सी अधिकारिय भारव कटियुतु कले एवक आर्थिक कटियुतु अमात्य बसिल राजपक्ष महता बेविन राजमंत्रीगे प्रकाशयेन तमन्ट हेंगी यन्ने केसे हो बसिल राजपक्ष महताव मेम सिद्धियट अदालव वरदकरुयेकु किरीमे परमार्थयक यहपालन रजये पिहिटुवागत एफसीआईडी निलधारिन्ट तिबू उबवई मे अतर पार्लिमेंतु मंत्री रंजन रामनायक सह तमन अतर सिद्धवू संवादे अदुलत आंदोलनात्मक वीडियो पटे अंतर्गत दिबस्पिलि नोगन्ना बव वेड तहनमकट लक्व सिटिन महेश्वरत दम्मिक हेमपाल महता अद प्रकाश कला ए देशपालन पलिगनीम पिलिबंद सोया बलन जनाधिपति परीक्षण कमिशन सभाव हमुए साक्षि लबा देमि आर्थिक संवर्धन अमात्यांशे हिटपु लेखम वैद्य निहाल जयतिलक महताकल पेमिनिल्लकट अदालव वेड तहनमकट लक्व सिटिन कडुवेल हिटपु महेश्वरत दम्मिक हेमपाल महता अद प्रथम वतावट कमिसम हमुए साक्षि लबा दुन्ना आर्थिक संवर्धन अमात्यांशे हिटपु लेखम वैद्य निहाल जयतिलक महता संधान कले दिविनगुम डिपार्टमेंटुवक बवट पत्किरीमेदी स्वेच्छावेन इवत्वु सेवकेंट वंदि सह पारितोषिक दीमना लबादीम मेन्म इसरुमत निवास व्यापृतेन सहन लबादीमे सिद्धीन वलट अदालव बसिल राजपक्ष महता सह तमाव अत्तडंगुवटगेन रात्रि 10ट पमन कडुवेल महेश्वरत अधिकरणयट इदिरिपत् करन अवस्थावेदीत महेश्वरत दम्मिक हेमपाल महता एहि रंदी सिटि अतर अधिकरण भूमिये बंधनागार बस रथयक्द नवता तिबू बवई राजकारी अमतुमकट अनुव रात्रि 7:30ට පමණ තමා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි බවත් බන්ධනාගාර බස් රථයක් අධිකරණ භූමියේ නවතා තිබූ බව තමාගේ මතකයේ නොමැති බවත් ධම්මික හේමපාල මහතා ප්‍රකාශ කළා. ඔහු සඳහන් කළේ එදින අධිකරණ භූමියට ඇතුළු වෙද්දී වෙනදාට වඩා විශාල පිරිසක් එහි රැඳී සිටිනු තමන් දුටු බැවින් විශේෂ පුද්ගලයෙකු පැමිණ ඇද්දැයි සොයා බැලූ අතර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් අධිකරණයට රැගෙන එන බවට තමාට දැනගන්නට ලැබුණු බවයි. මේ අතර අධිකරණවල විභාග වන නඩු සම්බන්ධයෙන් දේශපාලනඥයින් සමග සාකච්ඡා කර ඇද්දැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සෙනරත් ජයසුන්දර මහතා ධම්මික හේමපාල මහතාගෙන් විමසුවා. ඊට පිළිතුරු දෙමින් ධම්මික හේමපාල මහතා පැවසුවේ සිය වෘත්තීය ජීවිතය තුළ කිසිදු දේශපාලනඥයෙකු සමග නඩු සම්බන්ධයෙන් සාකච්ඡා කර නොමැති බවයි. අනතුරුව රංජන් රාමනායක සහ ධම්මික හේමපාල මහතා අතර ඇති වූ ආන්දෝලනාත්මක සංවාදයේ ඇතුළත් වීඩියෝ පටය කොමිසමේ දඩිය අවධානයට යොමු වුණා. ඔබතුමා හිතන්නේ ඇතුළෙන් එන ආරංචි මොකද අපි ඉර කරයිද මේගොල්ලෝ අනා ගනීද මාව ඇතුළට දාලා නැත්තම් අවවාදයක් දීලා මේවා කරයි ඕක ඕන් කරයි වගේ නේ දැන් ඕක ඕක ප්‍රෙසිඩන්ට් කියලා වගේ පොඩ්ඩක් කියවනම් හරි නේ ප්‍රෙසිඩන්ට් ප්‍රෙසිඩන්ට් මහම්මුණා මට ගියේ සුමානේ එතකොට මම කියව මොකද්ද කරන්න කියලා එතකොට රංග කලන් සූර්යත් ඇතුළේ හිටියා සර් මොනවද කරන්න මෙයාට මේ මේ පහස කළා කියලා දැම්මුත් එ මොනවද කරන්න ඉතින් මට මූ එලියට ගන්න එනෝනේ කියලා කිව්වා 2017 අවසන් භාගයේ දේශීය ඥාතියෙකු වන කාලෝ ෆොන්සේකා මහතාගේ නිවසේදී රංජන් රාමනායක හමු වූ බව සත්‍යයක් වන නමුත් එම සංවාදයේ ඇතුළත් දෙබස් පිළි නොගන්නා බව ධම්මික හේමපාල මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ පිරිස බන්ධනාගාරගත කිරීමට ධම්මික හේමපාල මහතා ලබා දුන් නියෝගය රාත්‍රී කාලයේදී අත් අකුරින් සටහන් කර ඊට පසු දින පෙරවරුවේ යතුරු ලියනය කිරීම සම්බන්ධයෙන්ද කොමිසමේ අවධානය යොමු වුණා. කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේ සාමාන්‍යයෙන් අත් අකුරින් සටහන් කරන ලද වාර්තාවක් පසුව යතුරු ලියනය කරන ලද වාර්තාවට ඇමිනීම සම්ප්‍රදාය බවයි. එහෙමයි ස්වාමීනි මාය දැනගෙන සිටියේ නැහැ. ඔබතුමාගෙන් මා ඉගෙන ගන්නවා. ඊට පිළිතුරු දෙමින් ධම්මික හේමපාල මහතා වැඩිදුරටත් සඳහන් කළා. कोविड आसादित वस्तिरिन अमेरिकानु जनाधिपति डोनाल्ड ट्रंप अद पेरवरुवे वाशिंगटन नुवर हमुदा रोहलकट अतुलात करुणा जनाधिपति गोटाबे राजपक्ष महताद कोविड आसादित अमेरिकानु जनाधिपति वरयाट इक्मन सुयपता ट्विटर पनिविडयक निकुत करति बेनवा
लोव सुपिरी बलवता लेस सेलकिन अमेरिकावे जनाधिपति डोनाल्ड ट्रंप सह जनपति आर्या मेलानिया ट्रंप कोविड-19 वैरस आसादित बवट हंदुनागत्ते ईए पेरवरुवे इन्पसुव दवल मंदिरे तुलम स्वयं निरोधायनट यमु कर सिटि 74 हेवरदि अमेरिकानु जनाधिपति वरयाट सह जनपति आर्यावट परीक्षण मट्टमे पेवति एन्नतक लबा दी तिबुना केसे वेतत वाशिंगटन नुवर वोल्टर रीड हमुदारोहलट अमेरिकानु जनाधिपति वरया एतुलत क्रीमट सौख्यांश पीवर गत्ते अधिक तेहट्टुव सह उनरोगी लक्षण ओहु तुल इहल याम सेलकिल्लट गनिमि रोहलगत वीमट पेर वीडियो पणिविडयक ट्विटर समाज माध्यट निकुत करमिन अमेरिकानु जनाधिपति वरया किया सिटीए तमन यहपत सौख्य तत्वे पसुवन बवै I want to thank everybody for the tremendous support. I think I'm doing very well. First lady is doing very well. I appreciate it. I will never forget it. Thank you. මුව ආවරණ පැලඳීම දැඩිව ප්‍රතික්ෂේප කරමින් සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් දවල මන්දිරෙන් රෝහල වෙත පිටව යන අවස්ථාවේදී මුව ආවරණය පැලඳ සිටිනුද දක්නට ලැබුණා. මුව ආවරණ පැලඳීම අනිවාර්ය නොවූ දවල මන්දිරයේ සේවකීන්ද මුව ආවරණ පැලඳ ජනාධිපතිවරයා රෝහල වෙත පිටව යන අයුරු බලා සිටියේ මෙලෙසින්. अमेरिकानु जनाधिपतिवरया अधिक स्थूलभावेन पसुवीम सह वयस्कतवीम हेतुवेन कोविड-19 वैरसे ओहुट प्रबल बलपैमक गेन देनु ऐति बवटै सौख्य विशेषज्ञीन अनुतुरु अंगवन्नी जनाधिपति गोटाबे राजपक्ष महताद कोविड आसादित अमेरिकानु जनाधिपतिवरयाट इक्मन सोय पता ट्विटर पणिविडयन निकुत कर तिबुना उत्तर कोरिया नायक किम जोंग उन डोनाल्ड ट्रंप सह मेलानिया ट्रंप टे इक्मन सोये पता तिबिन बव रॉयटर्स पुवत सेवे वार्ता कला मीट पेर उत्तर कोरिया नायकया मेमन पनिविडया किसिंदु लोक नायकेयकुट निकुत करणे है मेतर अमेरिकानु जनाधिपतिवरयाट कोविड-19 वेलंदीम हेतुवेन चीन वैसियान प्रीतिय समरण अयुरु मेलेस समाज माध्यवल दक्वुना බස්රතේක ගමන් කරමින් සිටි චීන වැසියන් පිරිසක් ට්‍රම්ප්ට කොවිඩ් ආසාදිත බවට සැලවීමත් සමග සතුට පළ කළේ මේ අයුරින්. චීනයට දෝෂාරෝපණය කරමින් සිටි ට්‍රම්ප් වෛරසයට ගොදුරු වීම සම්බන්ධයෙන් චීන වැසියන් මෙලෙස අදහස් පළ කළා. "举国欢庆，普天同庆，非常非常好。"这是特朗普给中国的一个献礼。活该，让他治不好吧。 कोविड-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් පැන වූ ආනයන පාලන රෙගුලාසිය උල්ලංඝනය කරමින් මෙරටට ගෙන් වූ සුඛෝපභෝගී වාහන 300ක් පමණ රේගු බාරයට ගෙන තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ විමර්ශනවලින් අනතුරුව ඉන් ඇතැම් වාහන රාජසන්තක කළ හැකි බවයි. කොවිඩ් වසංගතයත් සමග රුපියලේ අගය ස්ථවර පවත්වා ගැනීමේ අරමුණින් රජය විසින් භාණ්ඩ රැසකට ආනයන සීමා පැනවූ අතර රථ වාහනද ඒ අතරින් ප්‍රධාන අංගයක් වුණා. කෙසේ වෙතත් මෙම සීමා උල්ලංඝනය කරමින් අදාළ වාහන තොගය මෙරටට ආනයනය කර තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවේ මේ අතරින් බහුතරයක ණයවර ලිපි පවා විවෘත කරන මෙති බවයි. මේ කලබලකාරී තත්ත්වය ප්‍රයෝගික කරගෙන මේ වාහන ආනයනයේ පාලනය කිරීමට යන බව දැනගත් සමහර වෙළඳ මහතුන් වහා වහා එවැනි වාහන පැටවීමකට ලක් කර එම රටවල් වලින් ණයවර ලිපි පවා විවෘත නොකර. මේ රේගු ආඥා පනත ඒ වගේම මේ කාරණේ ආනයන පාලන රෙගුලාසි යටතේ ඒ වගන්තින් උල්ලංඝනය කිරීමක්. මෙලෙස ගෙන්නු වාහන අතරට BMW, Benz ආදී අධි සුඛෝපභෝගී වාහන රසක්ද ඇතුළත් බව සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළා. අති සුඛෝපභෝගී වාහන විශාල ප්‍රමාණයක් තියෙන ඒ වගේම රාජ්‍ය නිලධාරීන්ගේ තීරුබදු රහිත වරදාන යටතේ ආනයනය කළ වාහන විශාල ප්‍රමාණයක් තියෙන මෙම වාහන 300ක පමණ ප්‍රමාණයේ වටිනාකම රුපියල් කෝටි 200 සිට 250 වන දක්වා තමයි අපේ ගණනය කිරීම. ජපානයේ සිට ආනයනය කළ වාහන විශාල ප්‍රමාණයක් තියෙන හම්බන්තොට වරාය. ඒ වගේම එංගලන්තය, ෆ්‍රාන්සය, ජර්මනිය වැනි රටවල් වලින් ආනයනය කළ වාහන බහලුම් තුල තමයි තියෙන්නේ. බහලුම් වල රැගෙන වාහන කොළඹ උරුගොඩ ශ්‍රී ලංකා රේගුවේ භාණ්ඩ පරීක්ෂණ මධ්‍යස්ථාන ආශ්‍රිතව සුරක්ෂිතව තබා තිබෙනවා. මේ වාහන 300 සම්බන්ධයෙන් පරීක්ෂණ බොහෝ දුරට දැනීම කරලා තියෙන්නේ. වරදේ ස්වභාවය අනුව අනිවාර්යයෙන්ම රාජසන්තක කිරීමකට ලක් වෙනවා. ඒ වගේම යම් වැරදිවල ස්වභාවයේ ලිහිල් බවක් දැනුණොත් දඩ මතින් නිදහස් කිරීමටත් හැකියාව තියෙන රේගු ආඥා පනතේ වගන්ති යටතේ. පොල් සඳහා පාලන මිලක් පැනවීමත් සමග වෙළඳ පොලේ පොල් හිඟයක් මතුව ඇති බවට වෙළඳුන් චෝදනා කරනවා. පාරිභෝගිකයන්ද පවසන්නේ පාලන මිල යටතේ පොල් මිල දී ගැනීමට නොමැති බවයි. පසුගිය දිනවල වෙළඳ පොලේ පොල් මිල අධික ලෙස ඉහළ යාම නිසා පාරිභෝගික සේවා අධිකාරිය විසින් පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව පාලන මිලක් ද නියම කළා.
किसी वेतक पारिभोगिक इन चौदना करने एम मिलग्रान यारते मिलदी के नीमटे विलंद पोले पोल नमेति बवाई अरे यो पोल ये ना कता करने पा पोल नेतो ने में तीन तंगोला मार गना ने इतना सी है केटिया ऐसे देना में चूटी के लिखाओ ये वागन ने हमें सुमान पोल ने वेरे असुपाई अनुवाई मेलोरियन दानो एक्टर गान कर दानो ना मेमी चुको में रुपए लेट लेट पारी गुना ने पोल ने ने देंगे ती खंडत ने काउ दे मेवल टा बालान ने पोल केटिया किये दी केरे सुपिया सी आई मानी ने काउ दे टेप पटी गेंद तो पोल केटिया साई से गिर बने टा दाने बुला पोल केटिया राजेन ना අඩු කරලා තියෙන පොල් කඩවල ගාන ගානම තමයි ගානන් නම් එහෙම තමයි තාම අඩු කරලා නැහැ ඉතින් අපි ගන්නේ 90යි 100යි ඔය පොල් මිනිස්සු හොයනවා පොල් කොහෙද තියෙන්නේ කියලා විලඳ පොලේ පවතින පොල් මිල සහ පොල් හිඟය සම්බන්ධයෙන් අප විලඳුන්ගෙන්ද විමසා සිටියා එන ගාන අපිට දෙන්න බෑ පොල් දැන් මෙහාට එන රුපියල් 70ක් එනවා ආණ්ඩු ගේ 70 දෙන්න කියලා 70 දෙන්න දෙන්නේ නැහැ කොහොඳුන් යාල දෙන්න ඕන පොල් වතු වලින් එමිල්ට දෙන්න බෑලු එගොල්ලන්ට පාඩුයිලු ඒකෙන්ද පොල් ගේන්නේ නැහැ එළව පොල් තමයි ඉතින් නෑනේ පොල් ගෙඩියක් කීයද ගෙඩි විකුණන්නේ ඉතින් පොල් තියන්න එපා අගෝස්තු මාසේ ලැබුවට පස්සේ පොඩ්ඩක් ගස් ගෙඩි හැදෙන ප්‍රමාණය අඩුයිනේ. ඒතර බඩු ටිකක් ඉඟයි. දැන් මේ රටපටවනවයි කියලා කියනවා. වෙලෙන්දෝ දෙන ගාන බල්ලා තමයි අපි විකුණන්නේ. දැන් වෙලා තින්නේ මිල පාලනයක් දාපු නිසා කොළඹට බඩු එන්නේ. ඒවා ඉතින් රජේ දැනගන්න ඕනේ. අන්තිමට පරිප්පු කන්නේ අපි. මෙතර පොල් මිල සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන චන්දිම වීරක්කොඩි සහ තිස්සත් නායකන මහතුරුන් මෙලෙස අදහස් පළ කළා. මේ මොහොතේ අපි පිළිගන්නවා පොල් මිල වැඩි වැඩිම පොල් ප්‍රශ්නේ තියෙන්නේ ගාල්ලේ. දැන් ඊයේත් මම අම්බලංගොඩ තැනක ගිහිල්ලා කඩයක් ගාව ආනකොට 110 පොල් ගෙඩියක්. පොල් සංවර්ධන මණ්ඩලයෙන් සතුසෙන් ලොරියවිලා ලාබෙට පොල් දෙන්න පටන් ගන්නවා. ඒ කටයුත්ත සිදු වුණා නම් ඔය මිල වැඩි කරපු කට්ටිය නිකම්ම මිල අඩු කරගන්න. ඇත්තටම පොල් ගෙඩිය මිලගුවම නම් ගහන්නත් දුකයි. මොකද හේතුව පොල් ඒ තරම් මේ රටේ වටිනා වස්තුවක් බවට පත් වෙලා. පොල් ගෙඩියක මිල නියම කරන්න ටේප් එකකින් තීන්දුව කිරීම ගැන තාමත් කනගාටු වෙන්න ඕන. අනිත් එක ගැසට් නිවේදන් නිකුත් කිරීම හරහා මේක පාලනය කරන්න බෑ. ඒක ආණ්ඩුව ජාස්මාරකයක් ලෙසයි නම් කර ඇත්තේ. බුදු බැතිමතුන් ජීවමාන බුදුන් ලෙස සලකන ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ මහනුවර වැඩම කරවන අතරතුර එක් දිනක් මේ දෙවනගල පුදබිමේ සමවත් සුවයෙන් ගත කළ බවට ශාසන ඉතිහාසයේ සඳහන්. එවන් ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම පුදබිමේ ඉඩම් පසුගිය කාලයේ පුරා අන්‍යාගමික පිරිස් සිය ග්‍රහණයට නතු කරගෙන තිබුණා. කෙසේ වෙතත් ඉරුසියායේ මේ පිළිබඳව දිගින් දිගටම රටට අනාවරණය කිරීමත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානයද ඒ පිළිබඳව යොමු වුණා. මිනින්දුරු දෙපාර්තමේන්තුව දෙවනගල පුදබිමේ ආවාසගය ආශ්‍රිත පළමු පිඹුරේ මැනුම් කටයුතු පසුගියදා අවසන් කළේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. එම කටයුතු සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා දෙවනගල පුදබිම වෙත පැමිණියා. ගැටනෝදෙන මෙහෙතන දැන් අර විසන් මේ ටික හරි. ඔව් සර්. දැන් අපිට කනවත් දින එතන හරි දැන් අරතන ගල කොහොමද කියන්නේ? ඔව්. ආවාස භූමිය නිරීක්ෂණයේ නනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ඉරුසියායේ වැඩසටහන ඉසුතිවන්ත වෙනවා මුළු රටම දැනුවත් කරලා නිලධාරීන්ගේ අවධානයට යොමු කරන්න කටයුතු කිරීම පිළිබඳව පළවෙනි අදියර හැටියට මේ මැනුම් කටයුතු අවසන් කරලා තියෙනවා. ඉතින් මේකේ නතර වෙන්නේ නැහැ. පුරා විද්‍යාව වැදගත් ස්ථාන ඒ සියල්ලක් මැනුම් කටයුතු ඉදිරියේදී දෙවැනි අදියර හැටියට ක්‍රියාත්මක කරනවා. හැම දෙයකටම ඉඩවරේ පෑදුනේ ඉරුසියායේ වැඩසටහන සහ ඉරු මාධ්‍ය ජාලිකරු සභාපති රේණුසිල්ල මැතිතුමන්ය කියන කාරණාව සිහි කරමින් අපි අනේක වාරයක් පින් දෙනවා. මේගමුව පෙරියමුල්ල ජුම්මා මස්ජිද් මාවතේ පදිංචි කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකුගෙන් යුත් පවුලක් තම නිවස තුළම සිරවී සිටින පුවතක් අපට වාර්තා වුණා. නිවසියන් පවසන්නේ තමන් නිවස උකස්කොට ලබාගත් මුදල් ගෙවීමට නොහැකි වීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි. මෙම නිවස හිමියා 2016 වර්ෂයේදී නිවසින් කොටසක් උකසට තබා රුපියල් ලක්ෂ 2ක් ලබාගෙන තිබෙනවා. වසර දෙකකට ආසන්න කාලයක් එහි පොලියද ගෙවා ඇති බව නිවස හිමියාගේ තුවාන් ඉම්රාන් නැමැති පුත්‍රයා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සතියකට පමණ පෙර දේපළ උකසට ගත් තැනැත්තා විසින් නිවසේ ඉදිරිපස කොටස වසා බිත්තියක් බැඳ ඉදිරිපස ගේට්ටුවට ඉබි යතුරු දමා වසා දමා ඇති බවයි. යලි එම කොටස ලබා දීමට නම් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා දෙන ලෙස හෝ ඉතිරි කොටස ලක්ෂ 35ක මුදලට තමන්ට අලෙවි කරන ලෙස එම තැනැත්තා පවසා තිබෙනවා. කෙසේ වෙතත් ගේට්ටුවද ඉබි යතුරු දමා වසා නිවසේ ඉදිරිපසින් ඇතුළු වීමට තිබූ දොරද ගඩොල් බිත්තියකින් වසා දැමීම නිසා තමන් තම නිවසේම සිරකරුවන් බවට පත්ව ඇති බවයි
නිවසේ පදිංචි කරුවන් පවසන්නේ මේ හේතුවෙන් කුඩා දරුවන් ද ඇතුළුව නිවසේ සමාජිකයින්ට පිටතට පැමිණීමට සිදු ඇත්තේ මෙලෙස ඉනිමගක ආධාරයෙන් එමෙන්ම නිවසේ විදුලි සැපියුමද මේවන විට අවහිර කර ඇති අතර නිවසියන්ට ඉඳ ගැනීමට නොහැකි වන ආකාරයෙන් නිවසේ තිබූ පුටුවල කොට්ටද රැගෙන ගොස් තිබෙනවා කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දරුවෙකු එලෙස නිවස තුල සිර වී සිටින බවයි ඉම්රාන් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් මීගමුව පොලිසියට කිහිප වතාවක් පැමිණිලි කළ බවද ඔහු පවසනවා සාලේ මැදින්ම සම්පූර්ණ බිත්තියෙන් වහලා තියෙන ඒගොල්ලන්ද ඒක පිටිපස්සේ තමයි අම්මලා ඉන්නේ එන්නත් බැරුව යන්නත් බැරුව අඩිය කොලා කුසර තියන්නේ දැන් ඒ කෑල්ල නම ඒකෙන් වැටුණත් ඉතින් මොකුත් කරන්න බෑ අන්තිම මිනිය තමයි ගන්න වෙන්නේ දැන් ඒක පොලිසියටත් ගිහිල්ලා කිව්වා හතර පහ පාර ඒකිනුත් මම ඇක්ෂන් එකක් නැහැ තාම එයාගේ ජොබ් එක නැති වුණා පොලිය ගෙවා ගන්න බැරි වුණා ලක්ෂ 2යි ගත්තේ නම් මෙයා 10ට ඔප්පුවක් ලියාගෙන එයා ලක්ෂ 50ක් ඉල්ලනවා ඒක බේරන්න කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අපකල විමසීමකදී මීගමුව පොලිසිය සඳහන් කළේ දෙපාර්ශ්වයටම හෙට මීගමුව පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි signal strong tape micro calcium saha proof rata wata hero महात्मा गांधी तुमन 151वां जन्मदिन ये दिन निमित्तेन अग्रमात्य महिंद राजपक्ष महता सह कोलंब इंडिया महाकमिसारिस कार्यालय नियोजित पिरिसक अरलीगह मंदिरे गांधी तुमन बिररुबट पुष्प पार दैक्कुवा मेरठ मुहूर्त सीमा वेदी किनिगिरी मगडलकू एम टी न्यू डायमंड नौकाव मेवन विट मेदपेर दिख मुहूतला पेट रगनियमीन पावती आदर नौकाव मेवन विट मेरठ मुहूत सदपम अणुक दुरकिन गमन क्रमीन अतिबाब नाविक हमदा पवसनवा कैसे विदत नीतिपतिवर आगे संबंधी धारणी राज्य अधिनिधीक्ष निशारा जरात्न मेनवी पवसवे मेम नौकाव मेदपेर दिख मुहूतला पेट एदगिरी नीतिपति दिपार्थमेन्त सह समुद्रीय परिसर आरक्षण अधिकारी उपदेश बलट पटहनी बवाय युदा मुदा पुद सेवा बलकाये सेवा वनता एकके मगिन संगधाने कल लमा दिन समरम उत्सव्याक कोल्लुपिटिय पोल्वत्त शांत माइकल विद्यालय दिपेवत्तुना पोल्कसो विट रिलावल मांसां दीदी यत्रुपद्यक मोटरते गेटी अंतुर लक्पन आकारे सीसीटीवी कैमरावक मेलेस सटान दिपुना පරිසර සංවිධාන රසක සහභාගීත්වයෙන් පරිසර විනාශයට විරුද්ධව උද්ඝෝෂණයක් සහභාගමනක් අද කොළඹ විහාරමාධ්‍ය උද්‍යානයේදී පැවැත්ුණේ පූජ්‍ය පායංගල ආනන්ද සාගර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පරිසරය සම්බන්ධ ඇමතිවරු පහක් ඉන්නවා එක ඇමති කෙනෙක්ටවත් වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් හදලා නැහැ මේක සම්පූර්ණම ජනාධිපති ලේකම් කාර්යාලය ඉඳලා අදුෂ්‍යමාන හස්තයකින් නිල නොවත් අගමැතිවරයෙක් විසින් මේ පරිසරික විනාශය සිද්ධ කරන්නේ එතුම තමයි මේ ගැසට් ගහන්නේ එතුම තමයි චක්‍ර ලේකන ගහන්නේ එතුම තමයි එස් එම් චන්සේන මහත්තය මෙහෙවන්නේ ජනාධිපතිතුමාට ඉල්ලා සිටිනවා 69 ලක්ෂයේ පුද්ගලයෝ තමයි අපි ওই පුද්ගලයා පිළිබඳ අවධානයෙන් ඉන්න